guys, welcome to Sangeet Vlogs. අද තාත්ති හදන්න යන්නේ කෑමක් ඔයාලා වෙනුවෙන්. මේක තාත්තිට හොඳට හුරු පුරුදු කෑමක් කියලා දන්නා. මොකද මම මේ කලින් කාලා තියෙන නිසා. තාත්ති. මොකද වෙන්නේ? මම හදනවාද කෑමක්. ඒක ඔයගොල්ලෝ දන්නවා. හරි. ඒ වුණාට මේකට මේ කෑමට විශේෂ නමක් තියෙනවා. හරි. මේකට ගුජරාට භාෂාවෙන් කියන්නේ බූත්තගේ තරියානි කියලා. ආ බූත්තගේ තරියානි. තරියානි. ආ සිංහලෙන් ඉතින් ඔක තාත්තගේ බුරියානි කියලාත් කියනවා. අම්මෝ ගුජරාට බුරියානි හදන්නේ අම්මනේ. අද හදන තාත්තා. රයිට්. දැන් මේ මං හදන විදිය දැන් හොඳට උයන්න දන සූප වේදි මහතුරු මහත්මියලා මේක කල්පනා කරයි ඕමනේ මේ බුරියානි උයන්නේ කියලා. මම උයන ස්ටයිල් එක තමයි මේ. මේක තාත්තේ ක්‍රමය. ඔව් මේක සුරන් ස්ටයිල්. සුරන් ස්ටයිල්. හැබැයි සුරන් ස්ටයිල් එක සුපිරි ස්ටයිල් එකක් කියලා මම දන්නවා. ඒකින්ද බලාගෙන ඉන්න කොහොමද මේක හදන්නේ කියලා මේක අතරතුර වෙන රසවත් සිදීම් ඔක්කොම ආරට බලා ගන්න පුළුවන්. Subscribe කරලා නැත්නම් Subscribe කරන්න සංගීත් vlogs මුලින්ද අකටම වීඩියෝ එක බලාගෙන ඉන්න. මොකද මේක ස්පෙෂල්ම ස්පෙෂල් බිරියානි එකක් කොහොමද තාත්තේ හදන්නේ කියලා බලමු. Right. තාත්ති මොනවද තාත්ති මේ තෝකයක් තියෙන જાති? ඌ එහෙම තමයි. ඈ? ඌ එහෙම තමයි. දැන් මෙහෙමයි. කොහොමද? මෙන්න තියෙනවා. බාස්මති හාල්. මෙන්න තියෙනවා බාස්මති හාල්. හරි. අපි මෙතන හාල් කිලෝ එකක් ප්‍රමාණයෙන් තමයි මේ හදන්නේ. හරි. දැන් ඔන්න බාස්මති හාල් ටික ඉස්සෙල්ලම හොදලා හරි. පැය භාගයක් පොගන්න තියාගන්න ඕනේ. මොකින්ද තාත්ති බාස්මති හාල් හොදලා තියලා පැය භාගයක් පොගන්න තියන්න ඕනේ. මේක මේක ශනිකව අපිට උයා ගන්න පුළුවන්. මොකද මේක උයන්නේ අපි ලිපේ නෙමෙයි රයිස් කුකර් එකේ. රයිස් කුකර් එක. හරි. දැන් ওই බෝඩින් වල ඉන්න අයට, ගෙවල් වල ඉන්න අයට හැම කෙනාම රයිස් කුකර් තියෙනවනේ. හරි ලේසියෙන් මේක හදන්න පුළුවන්. ඊසි වැඩක්. රයිට්. රයිස් කුකර් එකේ හදන්න. දැන් ඉන්න හාල් ටික අපි ඉස්සෙල්ලා පොගන්න තියෙනවා. හරි. පැය භාගයක් පොඟා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න තියෙනවා මීකිරි. මීකිරි. ඔව්. ඊළඟට මේ බිරියානි හදනකොට ඕනම දේ තමයි පුතේ ගී. හා. එළඟි තෙල්. එළඟි තෙල්. එළඟි තෙල්. හා. ඊළඟට මෙතන තියෙනවා පොඩ්ඩක් අපි රස ගන්නන්න. එතකොට ගියාම සුවඳ ගන්නවන්න. මේක බිරියානි ෆ්ලේවර් එක ඈ. හා. ඒවා අපි ඔව් මේවා මාකට් වල ගන්න තියෙනවා. හරි ඊසි. හා. එතකොට කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළ. වයි. ඊළඟට අවශ්‍යම දේවල් තමයි මිංචි කොළ. මින් කොළනේ අපි. රයිට්. ඊළඟට මෙන්න තියෙනවා බිරියානි මිශ්‍රණය. බිරියානි මිශ්‍රණය. මිශ්‍රණය. මේව ඕන කෙනෙකුට සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. හැබැයි මේ බිරියානි මිශ්‍රණය නම් අම්මිත් හදන අනේ තාත්තේ. අම්මා දවසක කියාදේ. රයිට්. හදාගෙන කියාදේ. ඒක ගෙදර හදාගන්න ලේසියි. රයිට්. ඊළඟට කරද මුංගු කරාගුණටි ඊටකට මේ කුරුඳු පොතු. කුරුඳු. ඊළඟට තලාගත් සුදුළුණු. ඉඟුරු. ඊළඟට කපාගත් බීලුණු. හරි. කජු. කජු. මුද්දරපලන්. මුද්දරපලන් තක්කලි තක්කාලි කපාගත් අමුමිරිස් අමුමිරිස් කපාගත් දෙහිබෑයක් හමාරක් රයිට් ඊළඟට මෙන්න වැදගත්ම දේ අපි හදන්නේ චිකන් බුරියානි නම් චිකන් දැන් ඔයාලට පේනවද මේකේ ප්‍රෝන් ඉස්සුත් තියෙනවා නේ ඔව් ප්‍රෝන් ඉස්සු කියනවා ප්‍රෝන් ඉස්සු ප්‍රෝන් ඉස්සුයි ඒ කියන්නේ දැන් මේ හදන්නේ ප්‍රෝන් ඇන් චිකන් බිරියානි රයිට් දෙක මික්ස් කරලා හදන්නේ. තව ස්පෙෂල් උනා වැඩි. දැන් ඔන්න ඉස්සෝ සමග චිකන් බිරියානි එකක් තමයි මේ හදන්න යන්නේ. හරි. තවත් දේවල් තියෙනවා. ඒ මටන් බිරියානි. එළු එළු. අම්මෝ. මටන් බිරියානි. ඒක වෙන එකක්. රයිට්. ඊළඟට මිරිස් කුඩු. අහහ. මිරිස් කුඩු. කහ කුඩු. කහ කුඩු. ලුණු. ලුණු. සුදු පොල් තෙල්. සුදු පොල් තෙල්. තව ඕනේ. අපි දැන් හදන පෝෂන් ගන්නවා. ගෙදර ඉන්නවා නම් 3 දෙනෙක්, විතර 3යි. හරි. 4 දෙනෙක් කියනවා නම් විතර 4යි. හරි. විතර ගණන් මම ඔන්න දැන් මෙන්නම ලිපේ තියලා දෙන්නම්. රයිට්. 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 හරි. අනේ දැන් ඔයා මට කිට්ටු වුණා නම් මම ඔයාට පෙන්නනවා කොහොමද මේක හදන්නේ කියලා. හරි තාත්තේ. වැඩේ බලන්න. ඉතින් අපි මස් ටික. හරි. ඉස්සෝ ටික මේක සීසන් කරගන්න ඕනේ. මේක සීසන් කරගන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම මිරිස් කුඩු. මිරිස් කුඩු අපි මේකට දානවා. ඇඳි දෙකක් දෙකමාරක් විතර වගේ ඈ රයිට් මේක වැඩි සැර කරගන්න හොඳ නේ හා හා ඊළඟට අපිට කලර් එක ගන්නයි විස බීජ නැති කරගන්නයි අනිවාර්යයෙන්ම ඕන කරන කහ කුඩු කහ කහ වුණට ඩි දාන්න කයි ඈ කහ අපිට අවශ්‍ය ප්‍රමාණය තමයි දාගන්නේ හරි ඔන්න කහ කුඩු දාගත්තා රයිට් ඊළඟට ලුණු ලුණ දානවා ලුණු 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 අපිට පස්සෙත් බලා ගන්න පුළුවන් නමුත් මේකට අවශ්‍ය ප්‍රමාණය ඉස්සෙල්ලා අපි ලුණු ටික දාගන්න ඕනේ. රයිට්. දැන් මේ පුතේ මස් මේ මෙතන තියෙන්නේ හාල් කිලෝ එකට මස් 750. ග්‍රෑම් 750 නේද? 750. හාල් කිලෝ එකට. හාල් කිලෝ එකට. ඊළඟට මේකට දානවා
පොල් තෙල් සුදු පොල් තෙල් මේ සැඳි තුන සුදු පොල් තෙල් මේ සැඳි තුන ඔව් මේ සැඳි තුන රයිට් මොකද අපි මේක සීසන් කරගන්නේ අතර මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ පැය භාගයක් එතකොට තමයි මෙයා නියම පදම දෙන්නේ අපිට හරි රයිට් දැන් ඔන්න විශේෂ දෙයක් යොදනවා එන්න බලන්න මොනවද කියලා मिश्रणी කමක් නෑ මං අති මිස කරන්නේ ඉස්සෙල්ලාම සෞඛ්‍යර මුල් තැන රයිට් අත පොඳට රෝදලා මම නම් දැන් කීපතාවක් අත රෝදලා හිටියේ නමුත් තාම අපි අත පොඳට රෝදලා ඉතින් මේක අති මිස කරගන්නවා රයිට් ඔන්න බලන්න රයිට් දැන් මේවා දැකලා ඔයාගේ යාළුවන්ගේ තාත්තලත් මේ වගේ යාළුවල ඔන්න බලන්න හදනවා මගේ යාළුවන්ගේ තාත්තලා ගෙදර කෙසේ හැදිල්ල වේතත් යාළුවෝ ටික යාළුවෝ ටික තාත්තලත් එක මෙහෙයිද කියන්නේ ප්‍රශ්නේ ඒකයි දැන් මට තියෙන ප්‍රශ්නේ फ्रिज अभी चिकन विना फ्रिज අපේ භාෂාවෙන් කියනවා පදම් කරගත්ත චිකන් එකයි ෆ්‍රොන් එකයි රයිට් මේකට ප්‍රතිවිරුද්ධව අපි දැන් දාන්න ඕනේ සුදු ලුණුයි ඉඟුරුයි ඔන්නම් අපිට මේ සීසන් කරන මුල් අවස්ථාවේම දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ රයිට් දාලා මෙහිම ටිකක් අනා ගන්නවා මම දැන් ආපහු අත දාලා මේවා කරගන්නේ දෙතුන් පාරක් අතේ ගෑවුනහම ඒක පොඩ්ඩක් ඇතයි වගේ නිකින්ද ඊළඟට දැන් පුතේ අපි මේක උයනවා කියලා කිව්වේ රයිස් කුකරේකනේ ඔව් දැන් අපි රයිස් කුකර එක සූදානම් කරගන්නවා අපි රයිස් කුකර එක මේ පැත්තට ඉන්නවා දැන් රයිස් කුකර එක අපි ඉස්සෙල්ලා ඔන් කරගන්න හරි ඔන් කරගෙන ඉස්සෙල්ලා අපි මේකට දාන්නේ එළඟි තෙල් එළඟි තෙල් අපි ගී කියලා කියන්නේ එළඟි තෙල් එතකොට මේ එළඳි තෙල් වෙනුවට උන්නම් බටර් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට අපිට තව උන්නම් පුළුවන් මේ දෙකම නැත්තම් පිරිසුදු පොල් තෙල් එකක් පාවිච්චි කරන්න. අර ඒ මේ බිරියානි එක රස තියෙන්නේ එළඳි තෙල් ටිකක් දැම්මම තමයි. right. එතකොට ඔන්න දැන් අපි හාල් කිලෝ එකට ප්‍රමාණවත් විදිහට ඇඳි දෙකක් දාගන්නවා. එළඳි තෙල්. එළඳි තෙල්. मस्माण දැන් අපි මේක දානවා රතු මේ බීලුණු
වීලෝ ඔව් වීලුන් ටික මේක දාලා ඊළඟට දානවා අමු මිරිස් අමු මිරිස් ඊළඟට වැඩි රසවත් වෙන්න තක්කලි මේ ආ පේනවා පාට තක්කලි ටික පුරා ගන්න තාගෙන දැන් මෙහෙම රයිස් කුකර් එක තමයි වැඩේ යන්නේ රයිස් කුකර් එක ඇතුලේ අපි රයිස් කුකර් එක සයිඩ් එකෙන් අල්ල ගන්නවානේ මොකද මේ මේ ගෑස් කුකර් එක කරලත් අපිට මේ වෙලාව ගෑස් නැහැ නේද නේද ගෑස් නැහැ මේ දවස්වල පොඩි ගෑස් එකක් උත් තියෙනවානේ ඉතින් දැන් ගෑස් හොයන්න මම රටාටින් ගොල දුලා ආවා ගෑස් තිබුණේ අපි ගෑස් නැහැ කියලා බය නැහැ අපිට කුස්සිය තියෙනවා දර තියෙනවා දරලි පේ වෙනවා ටොක් ගාලා රයිට් දැන් ප්‍රති මේක පොඩි වෙලාවක් චුට්ටක් තෙලින් පෙන්නන්න පොඩ්ඩක් වහලා තියෙනවා රයිට් හරි ටූටි වෙලාවක් වහලා තියෙනවා විනාඩි දෙකක් විතර විනාඩි දෙකක් ඔව් එතක අපි මොකද කරන්න ඕනේ දැන් එතක අපි දැන් ඉන්නවා ඉන්නවා සින්දුවක් කියලා කියලා මම දෙකක් රීස්වලා අයියෝ දෙකක් කියලා ඉන්නවා ඉතින් විනාඩි දෙකක් එන්නේ විනාඩි දෙක රයි සුවඳනම් එනවා සුවඳ එනවා නේද නෝකිය රයි දැන් අපි ආපහු මේ වගේ කරලා පොඩ්ඩක් කලවම් කරලා මේකට දානවා කොත්තමල්ලි කොළ කොත්තමල්ලි කොළ රයි කොත්තමල්ලි කොළ ටික එහෙම දානවා ඊළඟට දානවා මිංචි කොළ මිංචි කොළ කියලා කියන්නේ ඒක මෙහෙම දානවා දාලා උඩට කලවම් කරනවා උඩට කලවම් කරනවා ඔතන මේ පැත්තට එන්න ඉතින් නිකන් බලන්න නිකන් දැන් නිකන් පොඩි මැල්ලුමක් වගේ එකක් පේනවා නේද ඔයාලට මැල්ලුමක් වගේ එකක් නම් පේනවා තමයි නේද වැඩ මේ මැල්ලුමක් මැල්ලුමක් ඔයයි ඔයකට මෙන්න මේ විදිහට හොඳට කලවම් කරනවා කලවම් කරලා right දැන් අපි මේකට දානවා අපි සීසන් කරගත්ත චිකන් ටිකයි ඉස්සෝ ටිකයි ඉස්සෝ ටිකයි මේකට දානවා මේ right දැක්කද දැන් මේව දාලා ඔයාලට පේනවද මේකේ යම්කිසි ප්‍රමාණයක් මේ ඉතුරු වුණා පේස්ට් එක ඔව් ඒක ඔහොමත් පේන්න ලැබෙනවා මේකෙන් අපිට දෙවන පොඩි වැඩක් තියෙනවා right 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 දැන් මේව දාලා මේක අපි හොඳට කලවම් කරගන්න මේ තියෙන මිශ්‍රණියත් එක්ක අරගෙන දැන් අපේ රයිස් කුකර් එකට මෙන්න මේ ටික දාගන්නවා මේ දාගෙන අර විනාඩි 5 ඉවර වුණාම තාත්තේ ඔව් ආ ඊට පස්සේ තවත් පොඩි වෙලාවක් මෙයාට පැමිණෙන්න දෙනවා කොච්චර දරවල් තියෙනවද තාත්තේ තව විනාඩි දෙකක් වුණත් වැඩි ඕනේ ආ රයිට් හරි අම්මි ඒ අතරේ මොකක් හරි වැඩක් යනවා මොකද මේ ඔක කන්න අපි මිංචි කොළ සම්බෝලේකුයි තක්කාලි සම්බෝලේකුයි හදාගන්නවා මිංචි කොළ සම්බෝලේයි තක්කාලි සම්බෝලේයි ආහා මිංචි කොළ දානවයි කියන්නේ පුතේ මේ බුදු බුලි බිරියානි එකක මේ තියෙන තෙල් වැඩිනේ ඕ ඒක නිසා තෙල් කැපෙනවයි කියලා කියනවා ඕ ඕමාර කවන්නේ දැන් අම්මි මොකක්ද හදන්න යන්නේ තක්කාලි සම්බෝලේ හදනවා පස්සේ ආයි මිංචි කොළ සම්බෝලේ හදමු රයිට් ඕක කන්න තාති මොකද හතේ ඔය පැත්තේ ආ දැන් තා පොඩක් වෙලා ඉන්නවනේ තා පොඩකින් තමයි අපි හාල් ටික දාන්නේ රයිට් අපි හාල් ටික කොහොමද රෙඩි කරගෙන දැන් ඉන්නේ गेदरदी पट गा पुलवा ताती अभी हदन कैम का हदागं पुलवा අපි කේල් ගෙඩියක රස විඳිනවා මත්ෙන් කඩාගත්ත
මේ වත්තෙන් කඩාගත්ත එක කියන්නේ දැන් මේක මං ගෙනාවේ කඩෙන්. එතකොට ඒ කඩේට ගෙනාවේ කොහේද වත්තෙන් වෙන්නේ නැතිනේ. නේද? ආඩිය හැබේ දාත්. කොහොමද? වත්තෙන් නෙලාගත්තේ නෝ. වත්තෙන් නෙලා. වත්තෙන් අපේ වත්තෙන් නෙවේ. වත්තෙන් වත්තාගෙනම. රයිට්. තක්කලි ටිකයි ලුණු ටික කපලා දාගන්නවා. सुंदरवा මම දෙහි මේ විදිහට කපන්නේ පුතේ මේ මං අහලා තියෙන අර දෙහි මෙහෙම දෙකට මැදින් කපන්න හොඳ නැහැලු ඒව කපන්නේ අර දෙහි කපනකොට කියලා. අයියෝ ඇත්තද දන්නේ? මන්නම් ඉස්සර මන්නම් මේක කපා ගන්න වැඩිපුරම මේක මිරික ගන්න ලේසි. මොකද දෙහි ගහේ ගහලා නැහැ නේ මේ දෙහි කිරි කපන්නේ මේ විදිහට කියලා තමන් කැමති විදිහට කපලා දෙහි කරගන්න ඇති. විශ්වාස කරන්න කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන්. දැන් මම මේකට මිරිස් කුඩු ටිකක් දාගන්නවා. මිරිස් කුඩු. चिकन टिकाई දැන් අපි මේකට මිශ්‍ර කරනවා මොනවද අර බිරියානි මිශ්‍රණේ බිරියානි මිශ්‍රණේ එක එක කෙනා එක එක විදිහට කරනවා සමහරු මේක මුළුත් දානවා මේ මගේ ස්ටයිල් එක රයිට් මේකට මෙහෙම දානවා මේ බලන්න සාමාන්‍යයෙන් මේක දාන්න ඕනේ පිටේ හාල් කිලෝ එකකට මේස හැඳි 3ක් විතර මේස හැඳි 3ක් විතර දැන් අපි මේස හැඳි 3ක් විතර වගේ මිශ්‍ර කරගත්ත හොඳට මේක පෙරලන්න दिखट कैड එතකොට මේක අපි මේකට මේ දාන්නේ පොඟපෝ හාල් නේද? පොඟපෝ හාල් දාන්න. මේ කිරි කොට එක තියලා ගත්තේ හොඳට තෙත හිඳින්න තියලා. මේකට දාන්න. දාලා ඒකට එකතු කරගන්නවා කරදමුඟු කරඹු නැටි කුරුඳු පොතු. මෙයා තමයි සුවඳක් දෙන දේවල්. රයිට්. ඉතින් මේව දාගෙන තව පොඩි විද්‍යාවක් තියෙනවා. මොකක්ද මේ මැජික් එක? මේ තියෙන්නේ බිරියානි ෆ්ලේවර් එක. ඔව් මේක ඉතින් තමන්ට කැමති කෙනෙක්ට දාන්න පුළුවන්. තමන් අකමැති නම් නොදාන්නත් පුළුවන් නේද ආති? ඔව් පොඩ්ඩක් දාලා මේම හාල් ටික තුනී කරගන්නවා. දැන් යට තීනේම කලවම් කරන්නේ නැහැ. යට තීනේ උඩට ඉන්න කලවම් කරන්නේ නැහැ. මෙහෙම කරලා ඊට පස්සේ අපි වතුර ටිකක් දාගන්නවා. වතුර ටිකක් දාලා අපි විශේෂ අවස්ථාවක බිරියානි කවදද නැති මේ ෆ්ලේවර් එකක් දැම්මට කමන්නේ පොඩි සුවඳක් ගන්න. එහෙම නැත්නම් මේ නොදා ගෙදර පරිභෝජනයට ගන්න ඕන ඒක නොදා හදා ගන්න පුළුවන් වතුර දානකොට පරිස්සම් වෙන්න ඕනි හාල් වල උඩ මට්ටමට ප්‍රමාණවත් වතුර ටිකක් දාගත්තාම ඇති කපන්න ඕනේ හරි ඊට වඩා දැම්මොත් එීම බත් එක බිරි වෙන්න පුළුවන් එහෙම නැත්නම් හාල් ඉදෙනවා දිනන්නත් පුළුවන් ඒක නිසා මෙන්න මේ වගේ නිකන් මට්ටමට දා ගන්න ඕනේ වතුර රයිට් ඔච්චරයි මාර ස්ටයිල් එක දාති මෙහෙම තියලා දැන් අපි ඉවසීමෙන් ඉන්ඩෝනි मुखता इवसन दाना रूप पड़ो युद्ध पोस्ट कटा देने
මම කියපු උපහාරණි වැරදි ඒකේ හරියක මොකද තාත්තේ ඉවසන දන රුපු යුදයට ජය කොඩිය ජය කොඩිය කන්න පුළුවන්ද මේ බිරියානි එක මට? රයිස් කුකරෙන් එන සුවඳ දැනෙනවද නැහැට? සුවඳයි කියන්නේ ඒක නම් දැන් එවනම් බුදුම සුවඳ. රයිස් කුකරේක ඔටෝ ඕෆ් වෙලා තියෙන්නේ. රයිට්. දැන් අපි අරලා බලමු බිරියානිට මොකද වෙලා තියෙන්නේ. දැන් තමයි හොඳම හරිය. දැන් මේක ඕමින දාත්‍ය ඕමින මම පෙන්න ගන්න මේ පැත්තේ මේ පැතර වඩා හොඳයි. ඕමින. හරි. දැන් මෙහෙම මේ තැම්බිච්ච බත් එකට තව දාන જાති තියෙනවා. දැන් තව මිංචි කොළ කීපයක් කොත්තමලිකොල කීපයක් අපි උඩින් මෙහෙම දාගන්න. ආපෝ උඩින් දාන්නනේ. උඩින් දාගන්න. මොකද කලින් දාපුවා දැන් ඒවා හොඳට තැම්බිලා බතට එකතු වෙලා තින්නේ. නමුත් මේක නිකන් ගාඩ්නිෂයක් වගේ සැරසිල්ලක් වගේ දාගන්න පුළුවන් නේ. ඊට පස්සේ කජු ටික දාගන්නවා. කජු දානකට පුතේ ඔන්නම් මේක කජු තෙලේ බදලා දාන්න පුළුවන්. හැබැයි මේ ගිතෙල් දාලා තිනව පොල් තෙල් දාලා තිනව තව තව තෙල් වැඩි කර ගන්නට වැඩිය. ඇත්තටම තෙල් නැතුව මේක දෙන් දානවා නම් හොඳයි. හරි. ඒක මගේ ස්ටයිල් එක. ඔන්නම් ගෙමුට මේක බදලා දාන්න පුළුවන් රන්නම් පාරයි. රයිට්. ඔව්. කජු දැම්ම. ඊට පස්සේ දානවා තව රසවත් જાතියක්. මොනවද දාන්නේ අපි? උත්තර ෆලන්. තාත්තා ගිතෙල් නැත්තම් බටර් දාන්න පුළුවන්. ඔව් දාන්න පුළුවන්. හොඳ පොල් තෙල් උනත් දාන්න පුළුවන්. රයිට්. මේ වගේ දැම්ම දාලා දැන් උතේ මෙන්න මේ වගේ ඉලී පත්තක් අරගෙන අපි මේක යට ඉඳලා හොඳට කලවම් කර ගන්න ඕනේ. රයිට්. ඔන්න දැන් අර යට තියෙන කුකුල් මස් ෆ්‍රාන්ස් ඒව දැන් උඩට එනවා. දැන් සුවඳ මොකද කියන්නේ ඔයා? සුවඳ නම් කියලා දැනේ නැහැ තියේ. දැන් එනවා නේද පොඩි කප්ස කෙලෙයි නಿಲ್ಲ. බිරියානි කඩයක් දැම්මේ. අම්මා මොකද දෙන කිතාගෙන ඉතිය අපිට නංග කොහෙන් ඉතරයි පුළුවන් කියලා. සමහරවන් හිතන් කියව ලගවන්නත් බෑ කියලා. කොහොමද? මේවා ඉතින් ජීවිතේ සාමාන්‍ය දේවල්. මම කියන්නේ මේවා බැහැයි කියලා අතාරින්න නැතුව try කරන්න. තාත්තා බත් එක මේ අවසානයේ මේ තැඹිලා මදි නම් උණු වතුර ටිකක් දාන්න. දැන් ඇත්තටම මේක පුතේ තැඹිලා මදි නම් මදි වගේ හිතෙනවා නම් රබ් කරපු වතුර ටිකක් උඩින් පොඩ්ඩක් දාගන්න ඕනේ. right. ඔව්. එතකොට මේක මෙහෙම කරනකොට අපේ chicken කොටස් ඒවා මේවා කැඩෙන්නේ බිඳෙන්නේ නැති වෙන්න. අපි දැන් මේක දැන් අපි බලමු ලුණු. right. right. බලමු ලුණු. ලුණු පොඩ්ඩක් මදි. මදි. ලුණු හැම වෙලෙම මදි වෙන්න දාගන්න එක තමයි හොඳම වෙන්නේ. වැඩි වුණොත් කරදර නේද? right. අපි ලුණු ටිකක් දැන් අපෝ ඉස්සර ගන්නවා මදි නිසා. right. මම හිතනවා මේ ප්‍රමාණය දැම්මම ලුණු ඇති වෙයි කියලා. දැන් අපි ලුණු දැම්මම ආපහු පොඩ්ඩක් අනන්න ඕනේ. හරි. සුපර්. රයිස් එකේ ලුක් එක නම් තාත්‍ය ආයේ සුපර්බ්. කිලිම සුපර්බ්. සුපර් බුරියානි එකක් නේද? නියමයි තාත්‍ය. කිලි වෙනුවට යෝගට් දාගන්නත් පුළුවන්. පුළුවන්. නේ. දැන් අපි මේකට කැමර ගන්නකොට තක්කලි සම්බෝලයක් වගේම මිංචි සම්බෝලෙකුත් හදාගන්න ඕනේ. right. හැබැයි මිංචි සම්බෝලේ හදන විදිය අම්මා වෙන දවසක් කියලා දෙයි. right. මොකද අපිට දැන් පොඩ බඩගිනි නේද? බඩගිනි කියන්නේ දැන් දෙකක් අතර වෙලා ආවා. අපි දැන් මිංචි සම්බෝලේ හැදුවා. right. right. ඊට පස්සේ දැන් පුතේ මේකක් නිකම මේසට යවන්න නැතුව මෙන්න මේ වගේ දේසියක් අරගෙන මේකේ තෝරලා අපි බත් ටිකක් මෙහෙම දාගන්න. මම තෝරලා බත් ටිකක් දාගන්නවා. right දැන් අපි එකට ඔය බලන්න මිංචි කොළ අරගෙන ඔක්කොම જાති එනවා ඉතින් බට්ටි දාලා අපි බලන්න මේක කෙනෙකුට නිකන් පිළිගන්න නැතුව මෙන්න මෙහෙම පොඩ්ඩක් මේක කරලා පිඟාන ගන්න ඕනේ අපිට අදාළ පිඟාන right අදාළ පිඟාන අදාළ පිඟාන අරගෙන පිඟාන මෙහෙම උඩින් තියාගන්න නේ ඔහොම උඩින් තියාගන්න තියාගෙන මේක මේ පැත්තට හැලුවා අපෝ ඒක අපෝද right හදාගත්ත chicken biryani මොනවද මේ ගත්ත කැතේ සුදින්ම කාලා දැම්ම සුදින්ම කාලා දැම්ම බත් ඉවරයි නැගිට හැමදාම අපිට කෑම හදලා දෙන්නේ අම්මනේ අද මංගානේ හදපු biryani
අම්මට තමයි පිරිමි. රයිට්. අම්මි බලමු රසාද. රස බලන්න. මිංචි කොළ සම්බෝලි මම එන දවසේ කියලා දෙන්න. රයිට්. අමුතුවේ මේක ආයේ පෙන්නව මොකද මේ අම්මි රහවල්ල බලන්න ඕන නිසා කන්න ගන්න දැන් මුතේ මේ චිකන් බිරියානි හදනකොට ඕනනම් චිකන් කෑල්ල ඩීප් ෆ්‍රයි කරලා ගන්න පුළුවන් බදලා ගන්න පුළුවන් එතකොට රෝස් චිකන් බිරියානි හැබැයි අන්‍යාසි පෙට්ටක් තියෙනවා චිකන් කෑල්ල එකම රස එක හැදුවොත් තමයි ඒක තමයි මේ බිරියානි රස එන්නේ කාලවල්ල කියන්නේ කොහොමද රත්ති කියලා කන්න කලින් සුවඳින්ම කිව්වේ හැකි රසයි කියන්නේ ගොඩක් ක්වලිටිද පුතේ සමරස් රයිට් එහෙනම් අයි කඩෙන් කන්නම නැහැ කඩෙන් කන්නේ හරි එහෙනම් ඔය දෙන්න කඩෙන් කන්න එපා මං කඩේ කන්නම් කවන්න බලන්න කටක් රාජ් මම දැන් අම්මි කට කවනකොට තව වීඩියෝ දෙකක් කරන්න යන වෙලාව යනවා කාන්තාවන්ට right මෙන්න ගෙදරදී සුපිරි බිරියානියක් ගන්න විදිය තාත්තා කියලා දුන්නා ඉතාලම සරල අවශ්‍ය කරන අඩුපු කොන්ම ටිකට යා ලං කරගත්තා නම් රසට අදා ගන්න පුළුවන් ඉතින් try කරන්න ගෙදරදී මේ විදියට බිරියානියක් හදා ගන්න රසම රසට comment කරන්න රස ගුණ ගැන දෙකම ඒ comments අපිට සෑහෙන්න වටිනවා ඒවා කියවලා අපි හරි සන්තෝෂ වෙනවා සහ ඔයාලා මේක try කරන බලනකොට ඒකේ සන්තෝෂෙත් අපිට ලැබෙනවා right එහෙනම් like කරන්න share කරන්න බලපු නැති කෙනෙක්ට බලන්න මේ දෙනුම් බෙදා ගන්න subscribe කරන්න සංගීත් vlogs අදිරවාල හැමදිරාටම පරිස්සමින් ඉන්න ජයවා